नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु, हित अहित कलेतु दे नकलेतु दे मैंने मदनादालाओ बुद्ध ध्यान महंसेत नमस्कार करमु। नमस्कार वेवा अति उत्तमनीय 554 पुत्र हंसेगे 71 वारण जातक देशनाव। यो पुंबे करणीयानि पंचासो कातुमिंचति वरन कट्ठबंजो सपंचा मनुतपतीति। යමෙක් පළමුකොට ඉතුද පසුව කරන්නට කැමති වේද? හෙතෙමේ ලුණු වර්ණ දඬු බිඳි මානවකයාමෙන් පසුතැවේ සෝද කරයි. කළ යුතුද නොකරමින් නොකළ යුතුද කරමින් මේ මොහොතේදී අනන්ත අප්‍රමාණ පිරිසක් කල්ගත කරන්නේ. යමෙකුට සිතෙන්නේ නම් සැබෑවටම කළ යුතු ධර්මයේ හැසිරෙන්න ධර්මශ්‍රවණය කරන්න. සැබවින් මොහු වාසනාවන්තයි. එවන් වූ වාසනාවන්ත පින්වත්නි, 550 ජාතක පුත් වහන්සේගේ 71 වාරණ ජාතක දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ මොහොතේ මෙහි වචනාර්ථත් අපි දැන් ඉමසා බලමු. පින්වතුනි, සපච්චා මනුතප්පතීති කියලා අපි ශ්‍රවණය කළා. එහි තේරුම තමයි යම් කිසි පුජ්‍යලයෙකු මේ පළමුව කළ යුත්තේ මේ පසුව කළ යුතුයයි නොයිමසා. පුබ්බේ කරණීයානි, පළමුව කළ යුතුද පච්චා පසුව කරයිද. වරණ කට්ඨ බංජෝ, ඒ කියන්නේ මේ ලුණු වරණ දර කැඩුවා වූ අපගේ මානවකයා මේ. සෝ ඒ බාල පුජ්‍යල තෙමේ පච්චා අනුතප්පති, පසුව තැවේ සෝග කරයි හඬයි කියන අර්ථය තමයි මේ වචනාර්ථ තුලින් අපට දැනගන්න තියෙන්නේ. පින්වතුනි, මේ වර්තමාන හා අතීත කතාව අපි දැන් ඉමසලා බලමු. වර්තමාන කතාව මෙන්න මේ විදිහටයි අපිට දැනගන්න තියෙන්නේ. තිලවග සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේවරම් මෙහෙරෙහි වැඩ වාසය කරන සමයේහි කුටුම්බිය පුත්ත තිස්ස කියන ස්වාමීන් වහන්සේ අරබයා තමයි මේ ජාතක දේශනාව කරලා තියෙන්නේ. එක දවසක් පින්වතුනි, සවැත්නුවර වාසී මිනිසුන් මේ බුදු පියාණන් වහන්සේ වඳින්න යන ගමනේ ඔවුනොවුන් හා මිත්‍ර වූ යාළුවෝ කුල පුත්‍රයෝ 30 දෙනෙකුත් සුවඳ මල් වස්ත්‍ර ආදී අරගෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට ධර්ම ශ්‍රවණය කරන්නට එනවා. ඉතින් මේ මහජනයත් එක්ක ඇවිල්ලා තමන්ගේ සුදුසු වෙලා වෙනකන් නාමලුවල සල්මලුවල මඳ වේලාවක් කාලය ගත කරලා හවස් කාලයේ බුදු පියාණන් වහන්සේ ඒ සුවඳ ගල්වන ලද කඳ කිලියෙන් නික්මිලා ධම් සභාවට වැඩම කරලා අලංකාර කරපු බුද්ධාසන මස්තකයේ වැඩහුන් කල්හි පිරිවර සහිතව ධම් සභාවට ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ සුවඳ මලින් පුදලා සක්ලකුණෙන් විසිතුරු වූ තිබුණු නෙළුම් මලක් මඳු පාදයන් වන්දනා කරලා එකත් පසක හිඳගෙන ධර්ම ශ්‍රවණය කරනවා. ඉතින් ඒ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ ඔවුන්ට අදහසක් ඇති වෙනවා. මොන වගේ අදහසක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි අම් ආකාරයකට අවබෝධ කරගත්තද? ඒ අවබෝධ කරගත්ත නිසා දැන් අපිට ගිහි ජීවිතය ගත කරන්න බෑ. ඒ කියන්නේ අපිට දැන් සත්‍ය අවබෝධයලා තියෙන්නේ. අපිට මේ ගිහි ජීවිතෙන් වැඩක් නැහැ. අපි පැවිදිවම කියලා ඔවුන් කතා කරගෙන බුදුරජාණන් වහන්සේ ධම් සභාවෙන් නික්මලා වැඩපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙත එළමෙලා වන්දනා කරලා පැවිදි ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාට පැවිද්ද ලබා දෙනවා. පින්වතුනි, ඒ 39 ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ සිත් අරගෙන උපසම්පදා ලැබලා 5000ක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සමීපයේ වාසය කරලා ඒ කරන්නට ඕන උභයපාති මොක්ෂය ප්‍රගුණ කරලා කැප දේවල් අකැප දේවල් දැනගෙන ත්‍රිවිධ අනුමෝදනා බණ ඉගෙන චිවුරු මසා පඬු කෝණ හැටි මේ සියල්ලක් ඉගෙනගෙන ඒ කටයුතු කරගෙන අපි දැන් මේ බණ භාවනා කටයුතු කරගන්න ඕනේ කියලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ අවසරයත්ව බුදුරජාණන් වහන්සේ වෙත එළඹිලා වන්දනා කරලා එකත් පසු කිහිඳගෙන බුදුපිය
බුදුරජාණන් වහන්සේට සැල කරනවා ස්වාමීනි අපි සංසාරේ කලකිරිච්ච අය ජාති ජරා ව්‍යාධි මරණ බයෙන් බියපත්ච්ච අය ඒ නිසා අපට මේ සංසාරයෙන් මිදෙන්න කවටහන් කියා දෙන්න කියලා බුදුපියාණන් වහන්සේ ඒ පිරිසට 38 කර්මස්ථාන අතුරෙන් සුදුසු කර්මස්ථාන ප්‍රකාශ කරනවා පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ වෙතින් ඒ ලැබූ කර්මස්ථාන ඇතුව බුදුරජාණන් වහන්සේව පැදකුණු කර වන්දනා කරලා තමන් හිටපු කුටි වලට ගිහිල්ලා පාත්‍ර සිවුරු අරගෙන ඒ ආචාර්ය පාද්‍යාදීන් වහන්සේලාත් බලලා වන්දනා කරලා මහණදම් පුරණ දහසින් ඈත දනවකට නික්මෙනවා පින්වත්නි මේ පිරිස අතර කෙළඹි පුත්තිස්ස අර කලින් දැක්කපු කුටුම්බිය පුත්තිස්ස කියන ස්වාමීන් වහන්සේ බොහොම කුසීතයි වීරියෙන් තොරයි රසෙහි ගිජු වෙලා ඉන්නේ හොඳ ආහාර ලැබෙන තැන් වලට තමයි කැමති ඉතින් මේ භික්ෂුව කල්පනා කරනවා මේ මට වනයේ වාසය කරන්නට හෝ මහා වීරියක් කරන්නට හෝ බෑ ඒ වගේම පින්දපාත යන්න මට බෑ මේ ගමනේ මට ඇති වැඩක් නැහැ මට කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා ජේතවනාරාමෙම නැවතිනවා අර භික්ෂුන් වහන්සේලා ඈත දනවකට යනවා මේ භික්ෂුවත් පසු ගමන් කරලා නවතිනවා ඒ භික්ෂුන් එක්ක යන්නේ නැහැ පින්වත්නි මේ පෙර ගමන් පසු ගමන් කියලා දෙකක් තියෙනවා ඒ කියන්නේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා එනකොට ඉස්සරහට ගිහිල්ලා පිළිගන්නවා ඒ ආචාර්ය පාද්‍යාදී ආගන්තුක ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා එනකොට අනිත් ස්වාමීන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා පිළිගන්න එක පෙර ගමන් ඒ ඉන්න ස්ථානයේ පිටවලා යද්දී ටික දුරක් පිටුපසින් යෑම පසු ගමන් ඉතින් ඒ විදිහට පසු ගමන් කරලා නවතිනවා ඒ භික්ෂුව යන්නේ නැහැ පින්වත්නි අනිත් භික්ෂුන් වහන්සේලා කොසල් දනවිලි චාරිකා කරලා හැසිරෙන අතරේ ඒ පහසුකම් ඇති සුදුසු එක්තරා ගමකට ගිහිල්ලා ඒ ගම ඇසුරු කරගෙන එකලා ආරණ්‍යයක වාසය ලැබලා ඒ තුන් මාසය ඇතුළත ඒ තමන්ගේ කර්මස්ථාන වඩනවා විදර්ශනාව ගැබ් ගන්නවා පොළව නාද කරමි අති උත්තම මහා රහත් භාවයට පත් වෙනවා පින්වත්නි දැන් වස් ඉවරයි මේ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරලා තමන්ගේ ලැබූ ඥාණයන් ඒ විශේෂ තත්ත්වයන් බුදු පියාණන් වහන්සේට සැල කරන්න ඕනේ කියලා ඒ නික්මෙන පිළිවෙලින් දෙවරම් මෙහෙරට වැඩලා පාසිවරු තැන්පත් කරලා ආචාර්ය උපාධ්‍යාදීන් වහන්සේලා දැකලා බුදු පියාණන් වහන්සේ දකින්නට බුදු පියාණන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කරලා එකක් පසෙක වැඩ හිඳගත් වෙලාවේ බුදු පියාණන් වහන්සේ බොහොම මිහිරි විදිහට ඒ භික්ෂුන් වහන්සේලා සමග පිළිසඳර කතා කරනවා ඒ භික්ෂුන් වහන්සේලා තමන් විසින් ලැබපු ඒ ගුණ බුදු පියාණන් වහන්සේට සැල කරනවා බුදු පියාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කරනවා පින්වතුනි මේ බුදු පියාණන් වහන්සේ විසින් ඒ භික්ෂුන් වහන්සේලාට කරන ප්‍රශංසාව අහගෙන හිටපු කුටුම්බිය පුත්තිස්ස ස්වාමීන් වහන්සේටත් ආසාවක් ඇති වෙනවා ඉක්මනට රහත් වෙන්න ඒ නිසා මොකද කරන්නේ ඉක්මනටම රහත් වීමේ අදහසින් උත්සාහ කරන්න පටන් ගන්නවා අර භික්ෂුන් වහන්සේලාත් බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා වඩින වෙලාවේ මතක් කරනවා ස්වාමීනි අපි මේ මහණදම් පුරුකු ආරණ්‍යෙටම ගිහිල්ලා වාසය කරන්න කැමති අවසර දෙන්න කියලා. බුදු පියාණන් වහන්සේත් අවසර දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා හිට උදේ පාන්දර ඒ ගමන පිටත් වීමේ අදහසින් තමන්ගේ ඒ ලැබිච්ච කුටි වලට ගිහිල්ලා වාසය කරනවා. දැන් කුටුම්බිය පුත්තිස්ස ස්වාමීන් වහන්සේ බොහොම වීරිය කරනවා. මුළු රාත්‍රී කාලය පුරාම ඉක්මනට රහත් වෙන්නට පටන් ගන්නාලද දැඩි වීරිය ඇති වී බොහොම වේගෙන් මහණදම් කරනවා. නිදිමරලා පුරුදු නැහැ. වීරිය කරලා පුරුදු නැහැ. බොහොම දර නිදිමතක් එනවා. ගෙනම නින්දර වැටෙනවා අන්තිමේදී ඒ සක්මණේම ඇදන් වැටිලා උකුල් ඇටේ බිඳෙනවා දැන් බොහොම වේදනයි රාත්‍රී මැදියමේ මේ භික්ෂුවගේ වේදනාබර හඬහාපු අර යහළු භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේට උපස්ථාන කරන්න පටන් ගන්නවා පින්වතුනි උදේ පාන්දර කියන ඊළඟ දවසේ උදේ උපස්ථාන ශාලාවේදී අර ඊයේ යන්න අවසර ගත්ත භික්ෂුන් වහන්සේලා ඉන්නව දැකලා බුදු පියාණන් වහන්සේ විමසනවා මහණෙනි ඔබලා ඊයේ වඩිනවා කීවා නේද දැන් මොකද කියලා ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට සැල කරනවා ස්වාමීනි බුදු පියාණනි ඒ කෙළමි පුත් තිස්ස ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කුටුම්බිය පුත් තිස්ස ස්වාමීන් වහන්සේ රහත් වෙමේ කියලා මුළු රාත්‍රී කාලය පුරාම පටන් ගන්නාලද දැඩි වීර්යය ඇති වෙලා ඊතා වේගෙන් මහණදම් පුරන්න ගිහිල්ලා මැදේම යාමේ මේ එළඹෙන පුවරුව නිසා හිටගෙන හිටපු තැනින් පෙරලිලා වැටිලා උකුල් ඇටේ විඳුණා දැන් ඉතින් අපි උපස්ථාන කරන්න ඕනේ ඒ නිසා අපිට ගමන
ගමන යන්න බැරි වුණා ඒ ගමන සඵල වුණ නැහැ කියලා. ඒ වෙලාවේ පින්වත්නි මහා කාරණික බුදු පියාණන් වහන්සේ මහණෙනි ඒ කුටුම්බිය පුත් දෙස ස්වාමීන් වහන්සේ තමාගේ හීන වීරිය නිසා නුසුදුසු වේලාවෙහි පමණ ඉක්මොලා වීරිය කරලා තොපගේ ගමනට බාධා කරේ දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ඔය විදිහට බාධා කරා කියලා මෙයා ආරාධනාව පරිදි අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි අතීත කතාවට අනුව ඉස්සර කාලේ ගන්ධාර රටේ තක්ෂලා නුවර බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ඇඳුර වෙලා 500ක් මානවකයන්ට සිල්ප උගන්වනවා. ඉතින් ඒ කාලේ පින්වත්නි මානවකයෝ දවසක් යදාගෙන මේ දර කඩන්නට යනවා. පණයට ගිහිල්ලා ඒ සුදුසු දිරච්ච ඒ වියලි දර එකතු කරනවා. පින්වතුනි මොවුන් අතර මේ එකරා කම්මැලි මානවකේ ලොකු ලුණු වර්ණ ගහක් දැකලා මේක වියලි ගහක් කියලා හිතලා මොකද මේ ලුණු වර්ණ ගස් අමුණත් වියලි වගේ තමයි පේන්නේ. මොහොතක් වැදිරලා ඉඳගෙන පසුව ඒ ගහට නැගලා දර කඩා ගන්නවා කියන අදහසින් තමන්ගේ උතුරු සළුවේ එළන දත් මිටි කමින් කදින් නින්දට වැටෙනවා. දැන් පින්වත්නි හවස් වෙලා මානවකයෝ දර කඩාගෙන ඒ මිටි බැඳගෙන ඔක්කොම කරගෙන ඉවරයි ඒ දර අරගෙන යන අතරේ ඔහුගේ පිටටත් පහරක් ගහමින් යනවා. පින්වතුනි හදිසිය අවදි වෙච්ච මේ මානවකයා මේ කම්මැලි මානවකයා දැන් තාම නිදිමත ගිහිල්ලත් නැහැ. ඊටාම කලබල බවට පත් වෙලා වේගයෙන් අර ගහට නැගලා දර කඩන්න ගිහිල්ලා. බොහොම නිදිමතේන තාමත් ඉන්නේ. ඒ අත්තක් ඇවිල්ලා ඇහි වැදලා ඇහැ තුවාල වෙනවා. ඉතින් ඒ ඇහැ අල්ලගෙන අනිත් අතින් දර කඩලා දර මිටියක් එකතු කරගෙන ඇවිල්ලා අර දර මත දානවා. පින්වත්නි මේ ඔක්කොම දර අමුයි. ඒ වගේම තමයි පින්වත්නි මේ ඊළඟ දවසේ එක් කුලයක බමුණ ඇඳුරන්ට පූජාවක් කරන්න ඕනේ කියලා මේ දිසාපාමොක් ආචාර්යින් වහන්සේට කරපු ආරාධනාවක් තිබුණා. ඉතින් ඒ දිසාපාමොක් ඇඳුරතුමා මේ මානවකයන්ට ප්‍රකාශ කරන දරුවනි හෙට එක් ගමකට යන්න තියෙනවා. ඉතින් ඔබලට මේ නිර්ආහාරව යන්න බෑ. ඒ නිසා උදෙන්ම කැඳ පිහවගෙන වළඳලා දාණයට සම්බන්ධ වෙලා තමන් ලැබුව කොටසෙයි අපේ කොටසෙයි අරගෙන එන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ පිරිසත් වෙනවත් මේ අලියම නැගිටලා ඒ කැඳ පිහින්න එන දාසිය අවදි කරවලා මට අපට කැඳ පිහලා දෙන්න කියලා ප්‍රකාශ කරනවා. පින්වත් මේ දාසියත් නැගිටලා දර අරගෙන දැන් මේ කැඳ පිහින්න සූදානම. නමුත් ගන්න දර දෙතයි. මොකද අර මානවකයා තමයි අන්තිමට දර දැම්මේ. උඩින්ම තියෙන්නේ ඒ තෙර දර. පින්වත් මේ අමු දර වලට පිඹිමින්ම කාලය ගත වෙනවා. අවසානයේ ඉරත් උදා වෙනවා. බොහොම දවල්. දැන් මානවකයන්ට මේ ගමන යන්න බෑ. ඉතින් ගුරුවරයා ළඟට යනවා. ගුරුවරයා අහනවා මොකද දරුවනේ මේ ගියේ නැද්ද? එහෙමයි ගුරුතුමනි යන්න බැරි වුණා. මොකද හේතුව? අර අසවල් කම්මැලි මානවකයා අපිත් සමග දර කඩන්න කැලේට ගිහිල්ලා ඒ ලුණු වර්ණ ගහක් මුල නිදාගෙන ඉඳලා ඊට පස්සේ කලබලයේට ඒ ගහට නැගලා ඇහත් තුවාල කරගෙන තෙත ලුණු වර්ණ දරගෙනවිත් අපේ දරුගොඩ මැත්තේ දාලා තියෙනවා. ඉතින් ඒ කැඳ පිහින දාසියට වියලි දර කියලා හිතුවට හම්බෙලා තියෙන ඒ දර. ඉතින් ඇයත් කොච්චර උත්සාහ කරත් ඒ තෙත දරවලට ගිනි අවුලවා ගන්න බැරුව ඇයට මේ ප්‍රමාදය සිද්ධ වුණා. ඉතින් අපිට මේ ගමන යන්න බැරි වුණා කියලා ප්‍රකාශ කරාම පින්වත්නි ඒ වෙලාවේ ගුරුතුමත් ඒ මානවකයා විසින් කරපු ක්‍රියාව අහලා නුවර නැත්තන්ගේ ක්‍රියා නිසා මේ වගේ පෙරේ මේ වගේ කඩදර මේ වගේ පාඩු සිද්ධ වෙනවා කියලා මේ මුලින් දක්වපු ගාථාව ප්‍රකාශ කරනවා. ඒ තේරුම නැවත සිහිපත් කරගත්තු යමේ පළමු කොට ඒ කියන්නේ කලින් කරන්න ඕන දේවල් ඒ වෙලාවේ කරන්න නැතුව පස්සේ කරන්න කැමති වෙනවද? ඒ වගේ අයට මේ ලුණු මරණ දළු බිඳින්නේ ගිහිල්ලා සෝකයට පත්වෙච්ච මානවකයාට වගේ කරදර විඳින්න සිද්ධ වෙනවා කියලා ඒ කතාව ඇසුරින් උතුම් උපදේශයක් ඒ මානවක පිරිසට කරනවා. බුදු පියාණන් වහන්සේත් ඒ ගාථාව උපදේශයක් කරගෙන තමයි මේ උපදේශය ලබා දෙන්නේ. එහෙම දේශනා කරලා මේ බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාවේදී ඒ බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාර්යතුමා ඒ ආචාර්යතුමත් ඔය විදිහට දාන ආදී පින්කම් කරලා කම්මව පරිද්දෙන් මිය පරලෝකීය බව දක්වනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ දේශනාව අවසන් කරමින් ඒ ස්වාමීන් වහන්සේලාට මතක් කරන මහණනි මේ ඔබලාගේ ගමනට මේ භික්ෂුව බාධා කරේ දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ඔය විදිහට බාධා කරා කියලා මේ අනුසන්දි ගලපලා දේශනා කරනවා. පින්වතුනි එසා මෙහි ඒ ඇස් බිඳගත් මානවකයා තමයි දැන් මේ උකුල් ඇටේ බිඳගත් භික්ෂුව. සිසු මානවකයෝ නම් බුදු පිරිස. එසා මෙහි ගුරු බ්‍රාහ්මණ නම් දැන් මේ බුදු බාට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදීත් ගලපමින් මේ ජාතක දේශනාව අවසන් කර වදාරනවා.
කරන්න තියෙන වැඩ පස්සට දාන ගතිය බොහෝ දිනක් තුල තියෙනවා ඒ නිසා එහෙම තියෙන ඇත්ත දන්නවා එයින් ඉච්ච පාඩු ඒක නිසා බුදු පියාණන් වහන්සේලා කරපු මේ අවවාදය ඉතා හොඳින් සිතට අරගෙන බොහොම වීරියෙන් දැන් කලයේදී දැම්ම කිරීමේ වටිනාකම සිතට අරගෙන තමන්ගේ ජීවිතය තුළ පැවතිච්ච ඒ අඩුව දුරු කරන්න හොඳ පාඩමක් මේන් අරගෙන අපේ ජීවිතය එයින් සකස් කරගන්නවා නම් ඒක තමයි මේ මොහොතේ කරන්න තියෙන ඉතා උතුම්ම සහ හොඳම ක්‍රියාව